श्री लंका टेलीकॉम सह मोबिटेल सेवा एक तन्व एसएलटी मोबिटेल लेसिन अलुत गमनक एसएलटी मोबिटेल एकम एक सबेंदियाव नव सनलाइट सकुरा देन दिक्कुकल पावतिन सकुरा मल सुवंदिन අද 2021 ජනවාරි 11 සඳුදා සිරස්තල മന്ത്രി කොවිඩ් ලැයිස්තුවට වාසුදේවත් එක්වේ අවසන් දින හතරේම පාර්ලිමේන්තුවටත් ඇවිත් ස්වයං නිරෝධායනය වන മന്ത്രിවරු ගණන 31ක් තෙක් ඉහළට බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර සසු පාසල් ඇරේ පාසල් පැමිණීමට දරුවන්ගේ උනන්දුවක් සමස්ත වශයෙන් 151ක් දරුවෝ පැමිණිලා තිබුණා සරසවිය ස්මාරක ඉවත් කළ යාපනයේ උපකුලපතිම යලි ඊට මුල් ගල්තියයි සිසු උපවාසයේ අවසන් සිසු විරෝධීට සහය දක්වා ප්‍රදේශ කිහිපයක හර්තාල සිනමා කර්මාන්තයේ වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්ද නිදහස් කරේ කර්මාන්තකරුවන්ගේ ඉල්ලීමට අගමැතිගෙන් ප්‍රතිචාර ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි From other Derana This is other Derana late night prime live from studio 24 in Colombo ආයුබෝවන් අදත් එක්වන්නේ අද දින රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමඟ අභත්‍ය වාසුදේව නානාකර් මහතාට කොවිඩ් 19 වෛරසයේ ආසාදිනේ වී ඇතැයි අද තහවුරු වුණා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මැති ඇමතිවරුන් කනට තුන්දෙනෙකු දක්වා වැඩි වී තිබෙනවා. එම ආසාදිත මන්ත්‍රීවරුන්ගේ ආශෘතයන් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 31 දිනකට ස්වයං නිරෝධායනය සඳහා යොමු වන ලෙසට උපදෙස් දී ඇතැයි පාර්ලිමේන්තුව සඳහන් කළා. එබෙන්බ අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයන් 283 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමග අද දින තුල මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් කනඩ 568 දෙනෙකු දක්වා ඉහළ ගියා. අමාත්‍ය වාසුදේව නානායකාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී ඇතැයි අද හඳුනාගෙන තිබෙන්නේ අමාත්‍යවරයා ඊයේ සිදු කළ PCR පරීක්ෂණයේ වාර්තාව ලැබීමත් සමගයි. වාසුදේව නානායකාර මහතා පසුගිය 5, 6, 7 සහ 8 වන දිනවල පාර්ලිමේන්තුවට පැමිණ ඇතැයි මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ ලේඛනයේ සඳහන්. අමාත්‍යවරයා පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු ලබා දීමට කටයුතු කළා. එවෙන්ම අමාත්‍යවරයා පසුගිය 5 වනදා බතරමුල්ල වෝටර්ස් එජ්හිදී සම්මන්ත්‍රණය කරද සහභාගී වී සිටිනු දක්නට ලැබුණා. මේ අනුව කොවිඩ් ආසාදිත බවට දැනට හඳුනාගෙන ඇති මැති ඇමතිවරුන් ගණන 3ක්. පාර්ලිමේන්තුව නිවේදනය කළේ වාසුදේව අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරුන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට ස්වයං නිරෝධායනය සඳහා යොමු වීමට අදාළ අංශ දැනුවත් කර ඇති බවයි. කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේන මහතුරුන්ගේ සමීප ආශ්‍රිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු හඳුනාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා. එවෙන්ම සමීපාශ්‍රිතයන් ලෙස සභානායක කාර්ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වේත්‍රධාරිවරයා සඳහන් කළේ. ඔවුන් සියලු දෙනාට ස්වයං නිරෝධායනය සඳහා යොමු වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. හකීම් මන්ත්‍රීවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක සහ 37 නායකන මහතුරුන්ට වෛරසය ආසාදිනේ වී නැති බව PCR පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටි ස්ථාන සහ ගමන්ගත් ස්ථාන සියල්ල විශ්වවිද්‍යාලයට ලක් කළ බවයි. ලබන 13 සහ 15 වන දිනවලදී පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ PCR පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි බව කතානායකවරයා දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පස්වරු 2ට රැස්වීමට නියමිත අතර එෙහිදී පක්ෂ නායකයන් ගනු ලබන තීරණ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට සූදානම් බවද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා නිකුත් කරන නිවේදනයෙහි සඳහන්. වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හැටන් දික්කෝයි මූලික රෝහලට පැමිණි රෝගියෙකුට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කරනවා.
புத்தளம லங்கமடி போவே கொளம்பு மன்னாரம வஸ்ரதேக சேவைக்கல கொந்தஸ்தர வரைக்குட கோவிட் வைரஸ் ஆசாதனை வியதிபவ மன்னாரம பிரதேசයේ සිදුකල ஆம பரீட்சணைகதி தஹூர் வியதிபனவா ஆசாஜித கொந்தஸ்தர வரயா புத்தளமடி போவே பசுகிய நமவனதா பவதி சர்வராத்ரிக பிரித் பிங்கமகடது சகபாகி வியதை அனாவரணுரா මොනරාගල නගරයේ පීටර් ඇදිබිලි අලෙවි සලකින් කොවිඩ් ආසාදිතයන් 8 දිනක හඳුනා ගැනීමත් සමග නගරයේ සියලු වෙළඳසැල් දින නීමයක් නොමැතිව తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. රත්නපුර කලවාන නගරයේද වෙළඳසැල් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඊ රාත්‍රියේ සිට తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබුණේ නගරයේ කොවිඩ් ව්‍යාප්තිය සලකිල්ලට ගනිමින්. මාස දෙකක පමණ කාලයක් හුදකලා තත්ත්වයේ ක්‍රියාත්මක වූ ග්‍රෑන්ඩ් පාස් මාලිගාවත්ත සහ දෙමඩ කොට යන පොලිස් බල ප්‍රදේශ අද උදෑසන පහේ සිට හුදකලා තත්ත්වය නිවත් කිරීමට පියවර ගත්තා. මේ අතර යුක්‍රේන සංචාරකයන් පිරිසක් අද දරණදා මාලිගාවට පැමිණියා. පළමු පාසල් වාරය සඳහා අද යළි පාසල් විවෘත කළ පළමු දිනේ සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 151ක් ලෙස වාර්තා වූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා. අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ගුරුවරුන්ගේ සමස්ත පැමිණීම 188ක් වන බවයි. 2021 වසරේ පළමු පාසල් වාරය අද ආරම්භ වුණා. ඒ දෙවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණියේ සිසුන් සඳහායි. අද ආරම්භ කෙරුණේ බස්නාහිර පළාත සහ හුදකලා ක්‍රති ප්‍රදේශවල පාසල් හැර සිසු පාසල් පැමණයි. පාසල් විවෘත කෙරුණු ප්‍රදේශ කිහිපයක අද උදැසන පැවති තත්ත්වයයි මේ. ඇදහැරෙන අධික වැසි මැද වූද උතුරු මැද පළාතේ දරුදරියන් උනන්දුවෙන් පාසල් වෙත පැමිණ තිබුණේ මේ අයුරේ. අයත් කෙනෙක් කොහොමද දෙවන්නේ මම 10 10 11 වසර ළමයිනේ ගෙවල් ගියන් තියන් හිටම නෝක. ආනමත් උනේ කියලා මේක කවද නතර වෙදි කවද කරුවක් දන්නේ නැහැ. බයක් නැද්දද? එහෙම නැහැ. ඉතින් අපි මෙවිල පිරිසිදු කර ආරක්ෂාවක් තියෙනවා අපි හිතනවා. දුරස්ත භාවය ආරක්ෂා කර නොගත් පාසල් ගුරුවරුන් පිරිසකට පොලිසිය අවවාද කරනුද දක්නට ලැබුණා. සෞඛ්‍ය උපදෙස් නැසිරස පිළිපදින ආකාරය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් විසින් ඇතැම් පාසල් දැනුවත් කරනු ලැබුවා. මෙතර පුත්තලම කල්ලඩිය විද්‍යාසාගර විද්‍යාලයේ මව්පියන් පාසල් වේලාව අතරතුරම තම දරුවන් ආපසු රැගෙන යාමට කටයුතු කළා. ඒ මදුරන් කුලිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සේවිකාවන් පිරිසකගේ දරුවන් එම පාසලට පැමිණීම හේතුවෙන් අධ්‍යාපන කණ්ඩායම කියලා නැහැ ඉස්කෝලේ වහන්න කියලා. තමන්ගේ ළමයා පරිස්සම් කරන්න තමන් දැනගන්න. ඒ හින්දා හොඳම දේ තමයි එහෙන් හරි ප්‍රතිඵලයක් හරි උත්තරයක් එනකන් ඉස්කෝලේ ළමයි වන්න නැති ඉන්නේ. මේ අතර බිබිල මැදගම ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට වෙළඳාම් කටයුතු සිදු කළ පුද්ගලයෙකු ආසාදිතෙකු ලෙස ඊ හඳුනා ගැනීමත් සමග මැදගම අල් ඉර්ෂාද් මුස්ලිම් පාසලට අද දිනේ කිසිදු සිසුවෙකු නොපැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර නැගෙනහිර පළාතේ පාසල් 32ක් අද විවෘත නොකෙරුණු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය සඳහන් කළා. ඒ සැලකිය යුතු කොවිඩ් ව්‍යාප්ති තත්ත්වයක් පැවතීම හේතුවෙන් එමෙන්ම කොවිඩ්-19 ශීඝ්‍ර ව්‍යාප්තියක් හඳුනා ගැනීම නිසා වවුනියාව නගරයේ ප්‍රධාන පාසල් 7ක්ද අද විවෘත කෙරුණේ නැහැ. පාසල් ඉතාමත් ස්වල්ප සංඛ්‍යාවක් තමයි සෞඛ්‍ය හේතු නිසා ආරම්භ කිරීමට බැරි වෙලා තිබෙන්නේ. ජනවාරි 4 වෙනිදා අපි සියලුම පාසල් වලට ලැබෙන්න සැලසුවා මේ උපදෙස් මාලාව විස්තර සහිත. එම නිසා හිතේ බයක් නැතුව ළමයින් පාසල් වලට එවීමට පුළුවන් කියලා
දෙමාපියන්ට අපි තාමත් පැහැදිලිව ගියේ ඒක කිව්වා. අපි දන්නා නාගරික ප්‍රදේශවල පාසල් ළමයින්ගේ පැමිණීම 140ක් සහ 150කට ප්‍රමාණයක් ළමයි අවිල්ලා තියෙනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල ඊට වඩා වැඩි ප්‍රමාණයක් ළමයි අවිල්ලා තියෙනවා. මේ අවිල්ලා තියෙන පැමිණීම ඒක වර්ධනය කරගන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ අපි දැන් සලකා බැලිය යුතු කරුණවන්නේ. අධ්‍යාපන ලේකම්වරයාගේ වගකීම තමයි ළමයි ආසායිතය බවට පත් නොවි පාසල් පද්ධතිය පවත්වාගෙන යන ක්‍රමවේදය හඳුනා ගැනීම. පාර්ලිමේන්තුවේ පවා මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන තත්ත්වයක් තුල පාසල් පද්ධතියේ මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන ප්‍රශ්න අපිට තියෙනවා. අඩුම තරමේ අපිට පාසල් ළමයෙකුට මාස්ක් එකක්වත් දෙන්න පුළුවන් වෙලා නැහැ 2021 අවුරුද්දේ පාසල් ආරම්භ කරනකොට. 151ක් දරුව පැමිණිලා තිබුණා समस्त पलात अटेम ये गुरुवरुंगे समस्त प्रतिशत पेमीनीम सीट असु अटाई अनीत पलात विशेषेम हुद प्रतिशत तीर्ण शिष्यांगे पेमीनीम गंबद प्रदेश तमय वेडियम दर्व पेमील तीर्ण मे लभिच अवस्थावें गोडक प्रयोजन गण अपित पासल्टिक पवत्तगिनी में यम सुधा उदवकरण मे सार्थक मत तमय रज तीर्ण करान फुलवांग बस्ना हिर पलाते पासल विवृतगिरी पिनी बांधव अध्यापने उभय दरुआ विनुन तमाय अध्यापन आमात्यांशे में काटेरु सेल्लम में विधियत महान्सेला इटु कराने में अतर दिवेने प्रदेश के ही पेक अद पिर पासाल दिवी उर्द गिरीमुट पी वरगे नती बुला यापने विश्वविद्याले मुल्ले वाइकाल युद स्मारके नवते दिकिरीम संधा एही उपकुलपति वर्या विसेन अद मुल्कल तबनु लबुआ ඒ කඩයිවත් කෙරුණු ස්මාරකය යලි ඉදිකර ලෙසට සිසුන් මාරාන්තික උපවාසයක නිරත වෙමින් සිදු කළ දැඩි ඉල්ලීම් හේතුවෙන් ස්මාරකයට යලි මුල්ගල් තැබීමෙන් පසුව සිසුන්ගේ උපවාසය අවසන් කෙරුණු අතර සිසු විරෝධයට සහය පළ කරමින් උතුරු නැගෙනහිර පළාත්වල අද හර්තල් ව්‍යාපාරයක්ද පැවැත්වුණා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම පිණිස යාපනයේ සරසවිය තුළ ඒ සිසුන් මෙම ස්මාරකයේ ඉදිකර තිබුණේ 2018 වසරේදී මුල්ලිවයි කල් සමරුම් ස්මාරකයේ ලෙසින් හැඳින් වූ එය විශ්වවිද්‍යාල බලධාරීන් විසින් ඉකුත් 8 වනදා රාත්‍රියේ ඉවත් කරනු ලැබුවා ස්මාරකයේ ඉවත් කිරීමත් සමග විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට රැසූ එහි සිසුන් ප්‍රදේශවාසීන් සහ දේශපාලන නියෝජිතයන් එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණා තත්ත්ව පාලනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණා විරෝධතා අතරතුර පසුගිය නම වෙනදා සරසවි සිසුන් 5 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ස්මාරකය යලි ඉදිකරන ලෙසට පාලනාධිකාරියට බල කරමින් දෙදිනක් පුරා පැවති එම මාරාන්තික උපවාසය අද පෙරවරුවේ අවසන් වූයේ ස්මාරකය නැවත ඉදිකරන බවට යාපනයේ විශ්වවිද්‍යාලයේ උපකුලපති එස් ශ්‍රී සද්ගුණරාජා මහතා පුරුන්දු වීමෙන් පසුයි එය යලි ඉදිකිරීම සඳහා උපකුලපතිවරයා විසින් මුල්ගල තැබුණේ මෙලෙසින් विश्वविद्यालय भूमि මම උපකුලපතිවරයාගෙන් ඇහුවා ඇයි පොලිසිය තම විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් නොවුණේ කියලා. ඔහු කිව්වා හෙට උදේ වෙද්දී ඕන් පිටත් වෙයි කියලා. එහෙම ගියේ නැත්නම් අපි නැවත උපවාසය පටන් ගන්නවා. ආදරවේ තෙරිවිතරකරද ඔන්ඩරි ආණ්ඩෙකෙලෙක මුන්නර් සිසුන් වගේම අපි හැමෝම මේ ස්මාරකය යලි ගොඩනගන්න ඕන කියන තැන ඉන්නවා. ඒ නිසා මේ ස්මාරකය නැවත හදලා ඉවර වුණ දවසට තමයි මේ විරෝධය සම්පූර්ණයෙන්ම අවසන් වෙන්නේ. පොරාජතේයම් සරසවි සිසුන්ගේ මෙම විරෝධතාවයට සහය පළ කරමින් අද පෙරවරුවේ උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රදේශ කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබුණා. ඒ ද්‍රවිඩ දේශපාලන පක්ෂවල සහ යාපනයේ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමකට අනුවයි. කෙසේ වෙතත් අප වාර්තාකරුවන් පැවසුවේ හර්තාලය නිසා උතුරු නැගෙනහිර පළාත්වල වෙළඳසල් කිහිපයක් වසා තිබුණද ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවයි. බංග්ලාදේශ මහජන සමූහ ආණ්ඩුව වෙනුවෙන් මෙරටට පත්වා නව මහකොමසාරිස් තාරික් මොහමඩ් අරිෆුල් ඉස්ලාම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද අක්තපත්‍ර පිළිගැන්වුවා. ඒ ජනාධිපති මන්දිරයේදී බංග්ලාදේශ මහජන සමූහ ආණ්ඩුව වෙනුවෙන් මෙරටට අලුතින් පත්ව සිටින නව මහකොමසාරිස් තාරික් මොහමඩ් අරිෆුල් ඉස්ලාම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද අක්තපත්‍රය බාර දුන්නා. පසු පැවති සාකච්ඡාවේදී මෙරට වත්මන් ආර්ථික වාතාවරණය සහ COVID-19 පාලනයට රජයේ කැමැති පියවර ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී පවසායිත්තේ බංග්ලාදේශය ඇතුළු කලාපීය රාජ්‍යයන් සමග හඳුනාගත් ක්ෂේත්‍රවල ද්විපාක්ෂික සම්බන්ධතාව හැකි උපරිමයෙන් වර්ධනය කර ගැනීම සියාබිලාෂී බවයි. වෙනස්වන සමාජයට ඔබින පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කර යුතු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී.රිස් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 71 වෙනි සම්වත්සර සැමරුමට අද එක් වෙමින්. අද එම උත්සවයේ පැවතුනේ තර්ස්ටන් විද්‍යාලයේ ආදිශිෂ්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 71 වෙනි සංවර්ධන සැමරුම් උළෙල අද පෙරවරුවේ විද්‍යාල පරිශ්‍රයේදී පැවතුණා. ඒ විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධනයට සමගාමීව විද්‍යාලයේ නවීකරණය කෙරෙනු භෞතික සම්පත් රැසක් සිසුවයි තීරපත් කිරීමද සිදු කෙරුණා. විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව විදුහලේ පැරණිම ගොඩනැගිල්ල සංරක්ෂණය කර නවීකරණය කරනු අතර ඒ සිසුවයි තීරපත් කෙරුණේ අග්‍රාමාත්‍යවරයා විසින්. විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ දායකත්වයෙන් නවීකරණය කෙරෙනු භෞතික සම්පත් කිහිපයක්ද අග්‍රාමාත්‍යවරයා විවෘත කළා. එමෙන්ම විද්‍යාලයේ ස්ථාපනය කෙරෙනු සුහුරු පන්ති කාමර පද්ධතියද අද සිසුවයි තීරපත් කෙරෙනවා. එම පන්ති කාමරවල භාවිතය සඳහා රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් අතිනවීන එකණු උපාංග රසක්ද පරිත්‍යාග කිරීම හිදී සිදු වුණා. චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මෙරට ආදිශිෂ්‍ය සංගමයේ විසින් පරිත්‍යාග කෙරෙනු එම උපාංග විදුහලට පිරිනැමුණේ මෙරට චීන තානාපති කී සිං හොන් මහතා විසින්. අග්‍රාමාත්‍යවරයාට විශේෂ උපහාරයක්ද විද්‍යාලයෙන් පිරිනැමුණා. 2021 අභිනව වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන වැඩපිළිවෙලක් තමයි දරුවන්ට ලැබෙන අධ්‍යාපනය නවීකරණය කිරීම. අපේ විෂයමාලා නිර්දේශ අවාසනාවකට මෙන් දශක ගණනකට ශීඝ්‍රයෙන් වෙනස් වන සමාජයකට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය කරලා නැහැ. දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය හා ජීවනෝපාය මාර්ග අතර තිබෙන සම්බන්ධතාවයේ තරම් ශක්තිමත් නැහැ. ඉතාමත් ඉක්මනින් අපි අදහස් කරනවා डिजिटल वेदिकावक आराधना करण अपेराटे दिमापियांट गुरुवरुंट अप समग एक्कासुवेन्नेयि योजना अमात्य आचार्य बंधु गुणवर्धन आरक्षक लेखा विश्रामिक जनरल कमल गुणरत्न महता सह विद्यालय गुरु मंडल आदि सिसुनिस्ता मेतर सिनेमा कर्मांत वस्त्र दिखकालेक्सुधा विनोद बंदे निधास्किरीमठ अदालम तेजवल अनुमति अदिमिवतिबेनवा यह सिनेमा कर्मांत कर्वांगे इलियम कटानु अग्रमातिवर मेधिहत्मता උතුර උතුරු මැද නැගෙනහිර වයඹ ඌව සහ මධ්‍යම පළාත්වලට ඉදිරිපැයි 24 තුල මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසිය තිබිය හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින දැඩි වර්ෂාපතනයේ හේතුවෙන් ජලාශ කිහිපයක වාන්තරටුද විවෘත කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඒ පස්වරුවේ සිට පවතින්නේ වැසි සහිත කාලගුණයක්. ඒ හේතුවෙන් පහත් බිම් රසක්ද ජලයෙන් ජට වී තිබුණා. එමෙන්ම ප්‍රධාන ජලාශ රසක් මේවන විටත් වන්දමා තිබෙනවා. අම්පාර ජලාශය සහ අම්පාර කොණ්ඩවට්ටවාන ජලාශය ඊ රාත්‍රියේ සිට වන්දමීම නිසා මාර්ග ඇතුළු පහත් බිම්ද ජලයෙන් යට වී තිබුණා. පවතින වැසි තත්ත්වයත් සමග අවධානයෙන් පසු වන ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජලාශයවට පහත් බිම්වල ජනතාවට දැනුම් දෙනවා. මේ අතර මධ්‍යම කඳුකරයට පවතින වැසි තත්ත්වයත් සමග කඳුකර ප්‍රදේශවල සිට දියපහරේ ගසාගෙන එන කැලිකසල මහවැලි ගඟ හරහා වික්ටෝරියා ජලාශයට එක්ව තිබෙන අයුරු දක්නට ලැබුණා. අවිධිමත් කසල බැහැර කිරීම හේතුවෙන් සෑම වර්ෂා කාලයකදීම මෙම තත්ත්වයේ දක්නට ලැබෙන බව අද දිනන වාර්තාකරුවන් සඳහන් කළා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව. දිවයිනේ උතුරු උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ධීවර ප්‍රජාවට අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ පුත්තලම ඉඳන් කංකසන් තුරේ හරහා ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල අඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. මුහුදු සීමාව රළු වීමේ හැකියාවක් තියෙනවා. මේ නිසා අපි ධීවර හා නායක ප්‍රජාවට කියනවා මේ පිළිබඳ අවධානය යොමු කිරීම තුලින් තමන්ගේ කටයුතු වල නියැලෙන්න. තවත් පුවත් කිහිපයක් දැන්
මිගමු බන්දනාගාරයේ ඇඳවියන්ට අනීති කයුරින් පහසුකම් සැපීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටි මිගමු බන්දනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායු ඇතුළු විත්තිකරුවන් සද්දෙනෙකුට එරෙහිව පැවති අධිචෝදනා අනුවක් මිගමු මහාධිකරණ විනිසුරු එන්.එස්. හපුආරච්චි මහතා ඉදිරියේ අද බාර දෙනු ලැබුවා. එනු විත්තිකරුවන් හත් දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීරැප දෙකක් සහ රුපියල් 50,000 බැගින් වූ මුදල් ලැප මත උදාහැරීමට මිගමු මහාධිකරණය නියම කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජ සිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවරේෂ තුරේ චන්ද්‍රකාන්ත හේවත් පිල්ලෑන්ට එරෙහිව පවතින නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ තීරණය පිළිබඳව තම නියෝගයේ ලබන බලදා ප්‍රකාශයට කරන බවයි මහාධිකරණ විනිසුරු සුසී දාසන් මහතා ඉදිරි දැනුම් දී ඇත්තේ. समस्त लंका डेंगू मर्दन सहायकियांगे संगमे सौख्य अमात्यांश्रीट अद पेरवे विरोधदावेगे निर्दूना ए तमांगे सेवे स्थिर करदेलमे अंपार कलमुने प्रधान मार्गे मोटर रथ प्रदर्शनागार अद अलियम तुनट पमन किसियां पुद्गले को विडिप्रहार के लिए करती बिना වැසි සහිත කාලගුණයක් පැවති අවස්ථාවයි පැමිණෙන සකකරු පොහොර උරේක සංගවාගෙන ආ ගිනිඅවියකින් ප්‍රහාරය සිදු කර ඇති අතර ඉන් වාහන රසකට හානි සිදු වී තිබුණා. මාධ්‍ය හරහා ජාතීන් අතර වෛරය ඇතිවන තර්ජනාත්මක ප්‍රකාශ සිදු කිරීමට අදාළව අසද්සාලි මහතා වහාම අතරන් ගොඩ ගන්න ලෙසින් යුක්ති උදෙසා නීතිඥ සංවිධානයේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අදේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. මොහු 2013 අප්‍රේල් 23 වෙනිදා ජූනියර් විකටාං කියන තමිල්නාඩුවේ යම් කිසි දෙමළ සංගරාවකට ඉතා භයානක ප්‍රකාශයක් කරනවා. ඒ තමයි මුස්ලිම් ජනතාවට අවි අතර ගැනීම සඳහා කාලය උදා වෙලා තියෙනවායි කියලා මෙම සාකච්ඡාවේදී මොහු කියනවා. මං හිතන්නේ මේක තමයි ලංකාවේ මුස්ලිම් දේශපාලඥයෙක් විවෘතව මේ රටේ ජන රජයට එරෙහිව ත්‍රස්තවාදය පටන් ගන්නවා කියලා කරපු ප්‍රකාශය. फेसबुक समाज जाले 1993 वर्षीय उपदलबुवन संसदे विसिन देवन वरडत संविधान कल लेदांदी में वडसटहनक नरहिन पिट ले बैंक पारिश्रेदी ये दवस पुरा पवत्तुना एत समगिन रात्रि 10 प्रधान प्रवृत्ति विकाशय मेलेसेरी मावत पात्र सुभ रात्रि